අයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට ඔයාලා සියලුම දෙනා. ඉතින් අද අපි කතා කරන්නේ CCTV කැමරා කියලා කියන මෙන්න මේ විශේෂ විශේෂම සිද්ධාන්ත ටික. මේ සිද්ධාන්ත ගොඩක් කට්ටිය හරියට දන්නේ නැහැ. ඒ නිසා එක එක අකරතැබ් වලට මූණ දීලා ඇති. තමන්ගේ මුදලට ගැළපෙන විදිහට ඒ වගේම තමයි තමන් හයි කරන්න යන ස්ථානෙට ගැළපෙන විදිහට. අඩුම කොස්ට් එකකින් තමන්ට අවශ්‍ය කාරණාව සිදු කරගන්න විදිහ තමයි මම අද වීඩියෝ එකෙන් කරන්නේ. එහෙනම් අපි බලමු කැමරාවක් තෝරගද්දී අපි මොනවද බලන්න ඕන සිද්ධාන්ත ටික කියලා. අංක 1 තමයි යම් කිසි කැමරාවක් මිලදී ගද්දී ඒ කැමරාවට තියෙන බ්‍රෑන්ඩ් එක. ඒ බ්‍රෑන්ඩ් එකේ කැමරාවක් මිලදී ගත්තාම අපි අපට හම්බෙන සේවාවන් මොනවද කියන එකත් අපි දැනගෙන ඉන්න ඕන. ඉතින් බ්‍රෑන්ඩ් එකක් කොහොමද තෝරගන්නේ කියලා මම වීඩියෝ එකක් ඔයිට කලින් කරා. මෙන්න වීඩියෝ ලින්ක් එකක් එනවා උඩින්. එන්නේ වීඩියෝ ලින්ක් එක ක්ලික් කරලා කොහොමද හොඳම බ්‍රෑන්ඩ් එක තෝරගන්නේ කියලා ඒ වීඩියෝ එකෙන් බලන්න. මම ඒක මෙතන කතා කරන්න යන්නේ නැහැ. දෙවෙනි එක තමයි කැමරාවේ ක්වොලිටිය. ඉතින් කැමරාවේ ක්වොලිටිය මයින ඒකක තියනවා ගණනාවක් නේද? ඉතින් මොනවද මේ කැමරා වර්ග කියලා මම දැන් කතා කරන්න යනවා. ඒ වගේම තමයි ඔයාගේ කැමරා හයි කරන්න යන ස්ථානයට මේ කැමරා කොහොමද මැච් කරගන්නේ කියලා මම කතා කරනවා මේ අංක දෙක යටතේ. අපි මෙහෙම හිතමු. ඔයාලට තියෙනවා ඔයාගේ ගෙදර ඉස්සරහා. ගෙදර ඇතුළට අපි කැමරා හයි කරන්නේ නැහැ නේ. ගෙදරින් පිට ඉස්සරහා කෑල්ල තියෙනවා නේද? එතකොට ඒක මිදුල වෙන්නත් පුළුවන්. ඒ වගේම පාර දෙපැත්ත වෙන්න පුළුවන්. ඉතින් මේ හරියට කැමරා හයි කරන්න ඕන. මම නම් නිර්දේශ කරන්නේ CCTV කැමරාවල 2 මෙගාපික්සල් ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපේ ඔෆිස් එකෙත් අපි හයි කරලා තියෙන 2 මෙගාපික්සල් කැමරා තමයි හයි කරලා තියෙන්නේ. ඉතින් බැංකුවලට වගේ කැෂියර් එකට වගේ හයි කරනවා නම් මොකද සල්ලි කොල්ල එහෙම පොඩ්ඩක් පැහැදිලිව පේන්න ඕන. කැෂියර් එකේ මොනවද වෙන්නේ කියන එක අපි දන්නවා. සල්ලි සම්බන්ධ දේවල් තමයි කැෂියර් එකේ සිදු වෙන්නේ. එතකොට සල්ලි කොල්ල කීයක් එහෙට මෙහෙට යන්නේ කියන ඒවා වගේ දැනගන්න අවශ්‍ය නම් 5 මෙගාපික්සල් 8 මෙගාපික්සල් වත් හයි කරන්න අවශ්‍ය වෙනවා. ඒත් ඔක්කොම කැමරා නෙමෙයි, ඒ හරියට දාන කැමරාව විතරයි. මොකද අපි වියදම් කරන මුදලට හොඳම සේවිස් එකක් අපිට මේ කැමරාවෙන් හම්බෙන්න ඕන. එහෙම නැතුව අපි අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන්න හොඳ නැහැ. අවශ්‍ය දෙයට අවශ්‍ය විදිහට කීයද ගන්න එක ගෙවුවට ගෙවලා ඒ උපකරණ මිලදී ගත්තට කිසි ගැටලුවක් නැහැ. හැබැයි අවශ්‍ය ලිමිට් එක ඔයා දැනගන්න ඕන. තේරුණාද? එහෙනම් ගෙදරකට ඒ වගේම ඔෆිස් එකකට සාමාන්‍ය ෂොප් එකකට වගේ 2 මෙගාපික්සල් කැමරා සෑහීමකටපත් වෙන්න පුළුවන්. හැබැයි 1 මෙගාපික්සල් කැමරා හයි කරන්න එපා. මොකද බ්ලර් වෙනවා ඉමේජ් එක. හරියට පැහැදිලි නැහැ. ඒ නිසා ඒක අපරාධයක්. අනිවාර්යෙන් 2 මෙගාපික්සල් කැමරාම හයි කරගන්න. එතනින් උඩ හයි කරගන්න අවශ්‍ය වෙනවා කැෂියර් එකට වගේ විශේෂ ස්ථාන තියෙනවා. බැංකුවක් ගත්තොත් එහෙම කැෂියර් එක, ඒ වගේම කඩයක් ගත්තොත් එහෙම එතන කැෂියර් එකක් තියෙනවා. කම්පැනිස් වල කැෂියර් තියෙනවා. ඒ වගේ සියුම් ස්ථානවලට ටෙක්ස් එකක් හොඳට කියව ගන්න අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙමෙයි යම් කිසි දෙයක් සියුම් බලා ගන්න අවශ්‍ය තැන් වලට විතරක් අපි 5 මෙගාපික්සල් 8 මෙගාපික්සල් කැමරා හයි කරන්න අවශ්‍යයි. එහෙනම් අංක 2 ඔන්න ඕක. මොකද්ද 2 මෙගාපික්සල් කැමරා හයි කරන්නේ ඇයි අපි මොන වගේ තැන් වලටද? ඒ වගේ මෙතනින් උඩ 5 සහ 8 කියන කැමරා අපි හයි කරගන්නේ මොන වගේ තැන් වලටද කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. ඔයා තීරණය කරන්න ඔයාගේ ස්ථානට කොහොමද හයි කරන්නේ කියලා. අංක 3. අංක 3 තමයි කැමරාවේ ફોකස් වෙන දුර. ඒකත් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් ඒක ඔයා තීරණය කරන්න ඕන ඔයාගේ ફોකස් කරන ඒරියා එක අනුව. ඒක මට කියන්න බෑ. සාමාන්‍ය මීටර් 40වත් අඩුම ගන්න, ඊට අඩු කැමරා ගන්න එපා. මීටර් 40 හොඳටම ප්‍රමාණවත්. මීටර් 40 ફોකස් එක තියෙන කැමරා මිලදී ගත්තොත්. එතනදී ඔයාලට කියන්න ඕන පොඩි දෙයක් තියෙනවා. මේ ફોකස් උපරිම දුර කියලා කියන්නේ සම්පූර්ණ මූණක් අඳුර ගන්න බෑ. ඔයා හිතන්න එපා වැරදියට ફોකස් දුර මීටර් 40යි කිව්වන් පස්සේ මීටර් 40 ඉන්න පුද්ගලෙක් හොඳටම අඳුර ගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මීටර් 40 දුර ફોකස් තියෙන ඒ ලිමිට් එක තියෙන කැම් එකක මීටර් 20ත් මීටර් 15ත් වගේ අතර තමයි මූණක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේම නම්බර් ප්ලේට් එකක්, එහෙම නැත්නම් යම් කිසි දෙයක් ලියලා තියෙන බෝඩ් එකක තියෙන අකුරු, මෙන්න මේවා කියවන්න පුළුවන් වෙන්නේ මීටර් 15ත් 20ත් වගේ අතර. ફોකස් දුර කියලා කියන්නේ කැමරාව ફોකස් වෙනවා ඒ වගේ දුරකට, මීටර් 40කට. එතනදී වාහනයක්ද
කාර් එකක්ද බයික් එකක්ද ඒව අඳුන ගන්න පුළුවන් නම්බර් ප්ලේට් ටෙක්ස් කියවන්න බෑ ඒ වගේම එන්නේ මිනිසෙක්ද සතෙක්ද ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා අපිට ගෙස් කරගන්න අපිට අඳුන ගන්න පුළුවන් හැබැයි මූණක් අඳුර ගන්න බෑ සම්පූර්ණ ફોකස් දුර ඔයා ගොළුවේ තියාගෙන ඒ කැමරාව ගත්තොත් ඉතින් කැමරාව හයි කරද්දි අපේ ඒ හැරෙන තැනට අපි හිතමු පාරට අපි මෙහෙම කැමරාව ගහලා තියනවා කියලා ඉතින් මේ විදිහට ඇවිල්ලා මෙහෙම හැරෙන තැන හරියටම මීටර් 20ත් 15ත් අතර වදින විදිහට තමයි තියන්න ඕන නැත්තම් ඔයා හිතින් හිතාගෙන ඉන්න ඒ අවශ්‍ය වෙලාවට ගන්න ඕන ඩේටා ටික ඔයාට ගන්න බැරි වෙයි මූණක් පැහැදිලි නැති වෙන්න පුළුවන් අවශ්‍ය දේ හරියට පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන් ඉතින් ફોකස් දුර අනිවාර්යෙන් වැදගත් වෙනවා මීටර් 40වත් ගන්න ඊට අඩු ගන්න එපා හරිද මීටර් 35 40 අතර අනිවාර්යෙන්ම ගන්න ඊගාවෙ තමයි ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණු ප්‍රශ්නය YouTube channel එකේ මේ මීටර් 100ක් දුර ફોකස් කැමරා හයි කරොත් හොඳයිද කියලා හොඳයි හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද ප්‍රශ්නේ දැන් ඔයාලා හිතන්න මීටර් 100ක ફોකස් එක තියෙන කැමරාවක් ඒ වගේ දෙගුණයක් විතර ගණන් වෙයි. හරිද? දෙගුණයක් වගේ ගාන වැඩි වෙනවා. ඉතින් ඒට වැඩි හොඳ නැද්ද කැමරා දෙකක් එතන හයි කරොත්? මීටර් 40 කැමරා දෙකක් අපි හයි කරනවා. මේ විදිහට තව පොඩ්ඩක් ඉස්සරහයි මේ විදිහට. කැමරා දෙකක් අපි ඒ ඒරියකට ફોකස් කරනවා. ඉතින් එතන තියෙන වාසිය. වියදම් වෙලා තියෙන අපට ඒ ගානමයි. නමුත් එක කැමරාවක් ඩැමේජ් වුණාට තවත් කැමරාවකින් ફોකස් වෙලා ඒක පේනවා. ඉතින් හොරෙක් ඇවිල්ලා අර තනි කැමරාව කඩලා ගියොත් මීටර් 100ක් ફોකස් වෙන එක එතනින් එහාට ඔක්කොම ඉවරයි. හැබැයි එයාට තවත් කැමරාවක් කඩන්න වෙනවා. මොකද වැඩි ලේසි වෙන්නේ නැහැ. කැමරා දෙකක් ගහලා තියෙනවා නම්. මම කියන්නේ ફોකස් දුර මීටර් 40 ගන්න එතනින් එහාට ફોකස් කරද්දී කැමරා ප්‍රමාණය වැඩි කරන්න කවදාකවත් ફોකස් දුර වැඩි කරලා කැමරා මිලදී ගන්න එපා කියන එක මම ඔයාලට දැනුම් දෙනවා. ඊගාව එක තමයි ඒක තමයි අංක 4 වෙනි හරුණ වෙන්නේ. ඔයාගේ කැමරා හයි කරද්දී ඔයාලා මෙන්න මේ දේවල් බලන්න වෙනවා. DVR එක නැත්තම් ඒ කන්ට්‍රෝලි කරන ස්ථානය නැත්තම් ස්ක්‍රීන් එකේ තියෙන ස්ථානය ඉඳලා මේ කැමරාව කොච්චරක් දුරද කියලා. එතකොට ඔයා මේක මැනගෙන මැනගෙන යනවා. යද්දී ඔයාට පේනවා කැමරාවක් තියෙනවා මීටර් 200ට වඩා දුරයි. එහෙනම් මීටර් 200ට වඩා දුරයි නම් ඔයාට IP කැමරාවක් තමයි ඒකට හයි කරන්න වෙන්නේ. නේද? IP කැමරාවක් තමයි හයි කරන්න ඕනේ. මොකද ඇනලොග් කැමරා 32 කේබල් එක එච්චර අඳින්න එච්චර දිගට ඇද්දොත් එහෙම වයරින් කරොත් එහෙම සිග්නල් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ නිසා හරි ඔයා බලාපොරොත්තු වෙන ක්වොලිටිය ඔයාට 2 මෙගාපික්සල් 5 මෙගාපික්සල් වුණත් ඒ ක්වොලිටිය නොවෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් දුර සැලකිලිමත් කරගෙන ඔයාට සිද්ධ වෙනවා IP කැමරාද ඇනලොග් කැමරාද හයි කරන්න කියන එකත් තීරණය කරලා. තේරුණාද? ඊගාව එක තමයි කැමරා ප්‍රමාණය මේ YouTube channel එකේ ඉන්න කට්ටිය මට කෝල් කරලා තියෙනවා එයාලා ඒකට සාක්ෂි දරයි පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න දැන් මේ වීඩියෝ එක බලනවා නම් ඉතින් බහුතරයකට මම කතා කරලා තියෙනවා ඒ ගැන මොකද්ද එයාලමකින් ඉල්ලනවා IP කැමරා හතරක පැකේජ් එකක් මිලදී ගන්න අවශ්‍යයි ඔයාලගේ ආයතනයේ මම YouTube එකේ වීඩියෝ එකක් බලලා තමයි කතා කරන්න කියලා ඉතින් මම එයාගෙන් අහනවා ඇයි ඔයා IP කැමරා ගන්නෙ IP කැමරා ඩබල් වැඩි DVR එක වෙනුවට MVR එක එනවා cat 6 32 කේබල් එක වෙනුවට ලොකු ගාණක් වැඩි වෙනවා ඇනලොග් කැමරා. එයා කියන්නේ මේ ක්වොලිටිය හොඳයි නේ කියලා. ඒක ක්වොලිටිය හොඳයි නේද කියලා. ඉතින් ක්වොලිටි මයින් එකක මම කිව්වා. පළවෙනි එකේ තමයි ක්වොලිටි මයින් නේ ඉමේජ් ක්වොලිටිය මෙගාපික්සල් ගාණේ. ඊගාව එක තමයි නයිට්‍රජන් රෑන්ක් එක අපි බලන්න ඕන. නයිට්‍රජන් රෑන්ක් එක කැමරා ගන්නවා නම් ඒ රෑන්ක් එක අනුව ක්වොලිටිය වෙනස් වෙනවා පේන දුර. ඒ වගේම ફોකස් දුර ඒක අපි බලන්න ඕන. ඉතින් මේ දේවල් තමයි අපි බලන්න ඕන. IP කැමරාවේ ඇනලොග් කැමරාවේ ඒ දෙක සමාන නම් ක්වොලිටි එකයි. නේද? ඉතින් මේ නිර්ණායක සමානයි. සමාන වුණොත් ක්වොලිටි එකයි. එහෙනම් අපි IP කැමරා හයි කරන හේතුව තමයි පළවෙනි එක මම අර ඉස්සෙල්ලා කියපු විදිහට දුර වැඩි නම් මීට 200ට වඩා වැඩි නම් අපිට IP කැමරා හයි කරන්න වෙනවා. DVR එකටත් IP කැමරා හයි කරන්න එන්නේ හේතුවට. නේද? ඒ හේතුවට තමයි මේ DVR එකට IP කැමරා හයි කරන්න පුළුවන් විදිහට හදලා දැන් හයිබ්‍රිඩ් විදිහට එන්නේ. වෙන මොකකටවත් නෙමෙයි. ඊගාව එක තමයි කැමරා ප්‍රමාණය වැඩි වෙනවනම් 16ට වඩා වගේ යනවනම් ඈ 16ට වඩා ගොඩක් දුර යනවනම් ඔන්න අපි IP කැමරා වලට මාරු වෙනවා ඒකේ හේතුව තමයි වයරින් කොස්ට් එක අඩු කරගන්න එක ඉතින් ඒ ගැනත් මම වීඩියෝස් කරලා තියෙනවා මම ඒ නිසා ඒ ගැන ලොකුවට කතා කරන්න දෙන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා ඉතින් කැමරා ප්‍රමාණය වැඩි පුර යනවනම් කැමරා 16ට වඩා සමහර කට 32ක් දිනුත් කෙටි දුර නම් තියෙන්නේ 32 වුණත් ඇනලොග් වලින් ගහන්න පුළුවන් කැමරා හයි කරන්න පුළුවන් හැබැයි 32කටත් වඩා යනවනම් ඔයා ඇනලොග් කැමරා වලින් යම් කිසි ස්ථානක ඒ ප්‍රමාණය ගැහුවොත් තවත් ප්‍රමාණයක IP කැමරා වලින් ගැහුවොත් ඇත්තටම කොස්ට් එක බලා ගන්න පුළුවන් වයරින් කොස්ට් එක විදිහට අඩු වීමක් සිදු වෙනවා IP කැමරා වලින් ගැහුවොත්
හැබැයි ඇනලොග් කැමරා වලින් ගහුවොත් වයරින් කරන්න ලොකු වෙලාවක් යනවා. ඒකට මිනිස්ත්‍රමේ වැඩිපුර යනවා කියන්නේම මිනිහෙක් අද වැඩ කරන්න දවසකට දවස් කුලිය කීයක් ගන්නවද නේද? ඒතකොට මිනිස්සු කී දිනක් ඕන වෙනවද? වැයර් ගොඩක් යනවා නේද? තනි තනි කේබල් එක ගන්න ඕනනි 3C2V ඇනලොග් කැමරා වලට. ඉතින් ඒ වැයර් වලට සල්ලිත් යනවා, ශ්‍රමයට යනවා නේද? ඉතින් මේ දේවල් වලට කොස්ට් එක පාලනය කරන්න පුළුවන් අපිට IP කැමරා හයි කරලා. මොකද IP කැමරා හයි කරද්දී තනි තනි කැමරා අපි කැමරාව ගානේ කේබල් අදින්නේ නැහැ. අපි එතනදී ස්විචස් දාලා එක කේබල් එකකින් එන්න උනත් අවසානට හදන්න පුළුවන් මීටර් 100ක් උනා. නේද? එක කේබල් එකකින් සම්පූර්ණ ඩේටා ටික එන විදිහට හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් වල තමයි IP කැමරා හයි කරන්නේ. ඉතින් ඔයාගේ කැමරා හයි කරන්න බලාපොරොත්තු වෙන ස්ථානයේ ස්වභාවය අනුව තමයි ඔබ තීරණය කරන්න ඕන IP කැමරාද මම ඇනලොග් කැමරාද හයි කරන්න කියලා. ඉතින් නිර්ණායක දෙක තමයි මම කිව්වේ මීටර් 200ට වඩා වැඩි නම් ඒකට විතරක් IP කැමරාවක් හයි කරන්න. ඒ වගේම DVR එක පාවිච්චි කරලා ඉතුලට ඇනලොග් කැමරා හයි කරන්න. කැමරා 32ට වඩා පාවිච්චි කරනවා නම් ඒ වගේම කේබල්ස් දුරයි නම්, ඒ කියන්නේ DVR එක නැත්නම් NVR එක ඒ ස්ථානේ ඉඳලා කැමරා ප්‍රමාණය තියෙන තැන් වලට දුර වැඩිපුර යනවනම් ඔන්න ඔයා DVR එකක් දාන්න එපා, NVR එකක් දාලා ඔයාලට පුළුවන් IP කැමරාම සම්පූර්ණයෙන්ම හයි කරන්න. ඉතින් ඔය නිර්ණායක දෙක යටතේ වැඩ කරන්න ඔයා වියදම් කරන මුදලට ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්. තේරුණා? ඊගාව එක තමයි IP කැමරා කියලා ගද්දි මේකේ වර්ග දෙකක් තියෙනවා. ඇනලොග් කැමරා අපි පොඩ්ඩකට අයින් කරලා IP, මම කියවන IP කැමරා හයි කරන්න කියලා. IP කැමරා වල කේබල් ඒ කියන්නේ network කැමරා තමයි මම recommend කරන්නේ. මොකද Wi-Fi කැමරා මම එච්චර recommend කරන්න අකමැති. මොකද Wi-Fi කැමරා වල එක එක ගැටලු වෙන නිසා. ඉතින් IP කැමරා කියද්දිම මම අර ඉස්සෙල්ලා කිව්වේ කේබල් සහිත, කේබල් රහිත ඒවා නෙමෙයි. කේබල් රහිත කියලා කියන්නේ wireless Wi-Fi. කේබල් සහිත කියලා කියන්නේ IP කැමරා network කේබල් එක RJ45 clip එකක් එහෙම තියෙන port එකේ අන්න ඒ විදිහට තියෙන කැමරා ගැන තමයි මම මේ කතා කරේ. ඒ කැමරා තමයි මම අර කිව්වේ හයි කරන්න කියලා. Wi-Fi කැමරා හයි කරන තැනුත් තියෙනවා. මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද්ද මේ Wi-Fi කැමරා වල තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා කිව්වේ. Wi-Fi කැමරා අපි හයි කරන හේතු ටිකක් තියෙනවා. හැබැයි ඊටම සීමිත හේතු ටිකක් තියෙන්නේ. නමුත් ඒ හේතු తాවකාලිකයි, ප්‍රශ්න එන්න පුළුවන්. අපි හිතුව මෙහෙම අපිට කේබල්ස් අදින්න විදිහක් ඇත්තෙම නැහැ. අපි හිතුව පාරක් කියලා තවත් ඉඩමකට. එතකොට අපිට වයර්ලස් තමයි දාන්න වෙන්නේ නේද? ඉතින් ඒ වගේ අවස්ථා වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔෆිස් එකක් තියෙනවා. ඒ ඔෆිස් එකේ කේබල්ස් කොහොමවත් පේන්න බෑ. එහෙම උනොත් කැතයි මොකක් හරි ස්ටෑන්ඩඩ් එකකට හදපු ඔෆිස් එකක් කියලා හිතන්නකෝ. එතකොට පේන්න බෑ. ඒ අදාළ දේවල් විතරයි පේන්න පුළුවන්. වයරින් කිසිම දෙයක් පේන්න බෑ. අන්න ඒ වගේ තැන් වලටත් හයි කරන්න වෙනවා. හැබැයි ඒක හයි කරන්න ඉස්සෙල්ලා ඔයා දැනගන්න ඕනේ මෙන්න මේ දෝෂ ටික. එහෙම හයි කරත් ඒ දෝෂ ටික එනවා. මොනවද? කේබල් එකෙන් ඩේටා ට්‍රාන්ස්ෆර් වෙනවා. මොකෙන්ද? කැමරාවේ සිට DVR එකට නැත්නම් NVR එක දක්වා ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නේ කේබල් එකකින්. ඒතර වයර්ලස් කියලා කියන්නේ මේ අපේ තියෙන මේ වායුගෝලෙත් එක්ක තමයි ඩේටා ට්‍රාන්ස්ෆර් වීම සිදු වෙන්නේ. මේ පැත්තේ කැමරාවේ තියෙනවා Wi-Fi සර්කිට් එකක්. ඒ වගේම NVR එකත් Wi-Fi වෙන්න ඕන අනිවාර්යෙන්ම. Wi-Fi NVR එකක් තියෙනවා. ඉතින් මේ පැත්තින් ඩේටා ට්‍රාන්ස්ෆර් කරන එක අරයට DVR එක පැත්තින් ගන්න Wi-Fi NVR එකෙන් ඒ එවන ඩේටා ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දෙපැත්තෙම සර්කිට් එකක් තියෙනවා. ඉතින් Wi-Fi NVR එකක් ඔයාලා බැලුවොත් එහෙනම් ඒකට aerial දෙයක් තියෙනවා. ඒ වගේම තමයි Wi-Fi කැමරාවක් බැලුවොත් එහෙනම් ඒකටත් aerial දෙකක් තියෙනවා. එකක් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට දෙකක් එනවා. ඉතින් ඒ විදිහට තමයි ඩේටා ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඉතින් මේ ඩේටා ට්‍රාන්ස්ෆර් වෙද්දී ඔයාලා දන්න ඔයාගේ ෆෝන් එක. ඔයාගේ ෆෝන් එකේ සිග්නල් අඩු වැඩි වෙනවා නේද වෙලාවකට? වහින වෙලාවට එහෙම වායු පීඩනේ වෙනස්කම් ඇති වෙන වෙලාවට මේ සිග්නල් ඩ්‍රොප් වෙනවා. සිග්නල් අඩු වෙනවා තියෙන තත්ත්වයට එනවා. ඉතින් ඒ වගේ සිද්ධි තියෙනවා. ඒ වගේම තමයි ඔයා ගෙයක් ඇතුලේ ඉද්දී අපි හිතමු AC කරලා තියෙන ගෙදරක් කියලා, ඔෆිස් එකක් කියලා. එතකොට ඒකේ බාධක කොච්චරක් තියෙනවා? සීල් ටයිප් කියලා කියන්නේ දොරවල් වැහෙනවා, ඔක්කොම සීල් වෙලා තියෙන. එතකොට සිග්නල් ඩ්‍රොප් වෙනවා. පැහැදිලිද කියන එක? එතකොට මේ කැමරාවෙන් එවන සියලුම ඩේටා අපි හිතමු 100ක් එවුවා කියලා. 100ක් එවුවොත් Wi-Fi NVR එකට ඇත්තටම ඇත්තට 100ම එන්නේ නැහැ. තේරුණානේ මේ බාධක නිසා සමහරක් ඩේටා එන්නේ නැහැ. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ ඩේටා අඩු වෙනවා කියන්නේ වීඩියෝ එකේ ක්වොලිටි අඩු වෙනවා කියන එක.
සමහර වෙලාවට ඉරියන්න පුළුවන්, බ්ලර් වෙන්න පුළුවන්, කැඩි කැඩි යන්න පුළුවන්. ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි කැමරාවේ දෝෂයක් නෙමෙයි ඒක. සමහර වෙලාවට පෑඩ් දෙකක් එහෙම තියලා අය හරියන්න පුළුවන්. ඒ අර වායු පීඩනේ තියෙන ප්‍රශ්න. ඉතින් ඒකත් එක්ක මේවට මූණ දෙන්න පුළුවන් නම් ඔබ කැමති නම් ඒවට මූණ දෙන්න Wi-Fi කැමරා හයි කරගත්තට ප්‍රශ්නයක් නැහැ. අර ප්‍රශ්න තියෙනවා නම්. හැබැයි එහෙම නැත්තම් මේ Wi-Fi කැමරා හයි කරන්න එපා. ඊගාවට මේ Wi-Fi කැමරා හයි කරන කට්ටිය විශේෂයෙන් බලන හේතුව තමයි මේක වයරින් කරන්න දෙයක් නැහැනේ. නැත්නම් වයරින් කොස්ට් එක ලොකුවටම යන්නේ. කවුරුත් ඕනේ නැහැ. configuration කරගන්න පුළුවන් මටම. ඉතින් මගේ YouTube channel එකෙත් configuration කරන විදිහ දාලා තියෙනවා. Wi-Fi camera kit එක. ඉතින් ඒක බලාගෙනත් හයි කරන්න පුළුවන්. ඉතින් ඒක මට ලේසි කොස්ට් එකත් අඩුයි කියලා හයි කරන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවද මම මේ කියන එක? දැන් අපි sales කරනවා. හැබැයි අපි යම්කිසි පාරිභෝගිකයෙකුට දෙයක් දෙන්න කලින් අපි ඒ දේවල් එයාට කියනවා. ඒව ගත්තත් එකයි නැතත් එකයි. අවශ්‍ය කාරණේට නියම විසඳුම ලැබෙන්න ඕන යාට. පස්සේ අපට ප්‍රශ්නයක් එයි කියලා තමයි අපි එහෙම කියන්නේ. මොකද අපි ගුරුවරු, අපේ ඉන්ස්ටිටියුට් එකක්, අපේ අධ්‍යාපන ආයතනයක්. අපි කැමති නැහැ අපි විශ්වාස කරන කිසිම පුද්ගලෙක් අමාරුව වැටෙනවට. ඉතින් අපි ඒව පැහැදිලි කරනවා. එහෙම පැහැදිලි කරලා එයාලා ඒ දේවල් දාගන්නවා නම්, කැමරා ගන්නවා නම්, ඉතින් අපි සාමාන්‍ය ආයතනයක් පිළිදෙඩ ඒක විකුණනවා. ඒක එයාට බාරයි. පස්සේ අපිට දොස් කියන්න බෑ. ගොඩක් ආයතන වල එහෙම කරන්නේ. මම ඒ ආයතන වලටත් කියනවා ඔයාලගේ කස්ටමර්ස්ලට මේ දේ පැහැදිලි කරන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා. නැත්තම් එයාලා අමාරු වෙටෙනවා කියලා. හරි. ඒ විතරක් නෙමෙයි ටෙක්නීසියන්ලත් මේවා අනිවාර්යයෙන්ම කියන්න ඕන හයි කරන එක්කෙනාට. සමහර කට්ටිය දන්නේ නැහැ මේවා. නේද? ඔයාලට හම්බෙන කොමිස් එක ගැන බලන්න එපා. නේද? එයාට පැහැදිලි කරන්න අපරාධ වියදම කියලා. ඒ දේවල් කරන්න හේතු සාධක අනිවාර්යයෙන්ම කියන්න අමතක කරන්න එපා. ඒක තමයි අපේ මනුස්සකම වෙන්නේ. ඒ මනුස්සකම තිබුණොත් අපේ බිස්නස් එක සදාකාලිකයි. එක දවසකින් යම්කිසි මුදලක් හොයාගෙන වංචාවක් කරලා, බොරුවක් කරලා සදාකාලිකව ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා ඒ ගැන ටෙක්නීසියන්ලා සහ මේවා විකුණන කට්ටිය වැඩි අවධානයක් යොමු කරන්න ඕන. හරි. ඊගාව එක තමයි පස්වෙනි කාරණාව. පස්වෙනි කාරණාව මේ හැම කැමරාවකම IP වෙන්න පුළුවන්, ඇනලොග් වෙන්න පුළුවන්. මේ හැම කැමරාවකම තියෙනවා මෙන්න මේ ಜಾති ටික. පළවෙනි එක තමයි නයිට් විෂන්. අහලා ඇති නේද? නයිට් විෂන් කියන්නේ රෑට බ්ලැක් ඇන් වයිට් කිසිම ආලෝකයක උදව්වක් නැතුව ඕනම කරවලක කැමරාවෙන් පේනවා ඒ ස්ථානේ. හැබැයි බ්ලැක් ඇන් වයිට් තමයි පේන්නේ. අදෝරක්ත කිරණ කැමරාවෙන් පිට කරනවා. ඒ හරහා තමයි ප්‍රතිබිම්බ ගොඩනගා ගන්න උෂ්ණත්වය යනවා. ඉතින් ඒ විදිහට තමයි නයිට් විෂන් කැමරාව වැඩ කරන්නේ. ඉතින් ඒවට අපි කියනවා නයිට් විෂන් කැමරා කියලා. ඒ වගේම කලර් කැමරා කියලා කියනවා. කලර් කැමරා කියලා කියන්නේ නයිට් විෂන් නෑ ඒකේ. ඒකේ තියෙන්නේ යම්කිසි පෑෂ් එකක් තියෙනවා. මේ පෑෂ් එක වදිනවා ફોකස් වෙන තැනට, ස්ථානයට, කැමරා ફોකස් කරලා තියෙන ස්ථානයට. ඉතින් ඒ හරියේ එළියක් නිකුත් වෙනවා. කාමරේ කරවල උනන් පස්සේ ලයිට් එක දානවා වගේ. ලයිට් එක ඕෆ් කරද්දී කරවල එනවා. ලයිට් එක දාද්දී එළිය එනවා. ඒ වගේ එකක් තමයි ෆුල් කලර් කැමරා වෙන්නේ. ෆුල් කලර් කැමරා සහ නයිට් විෂන් කැමරා මිත්‍යාව කියලා වීඩියෝ එකක් තියෙනවා මෙන්න. වීඩියෝ ලින්ක් එකේ තියෙනවා. ඒකත් ගිහලා බලන්න. වැඩි විස්තර මම ඒකේ කතා කරලා තියෙනවා. ඉතින් ෆුල් කලර් කැමරා නේද? නයිට් විෂන් කැමරා. ඊට පස්සේ තියෙනවා මේ කැමරාවත් එක්ක මයික් එකක් තියෙනවා. ඔඩියෝ කැම්ස් තියෙනවා. ඒ විදිහටත් කැමරා විශේෂාංග අනුව කැමරා වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි රොටේට් වෙන කැමරා තියෙනවා. රොටේට් වෙන කැමරා තියෙනවා අංශක 360. ඉතින් මේ හැම කැමරාවක්ම නිර්මාණය කරනවා ඉන්ඩෝ ඇන් අවුට්ඩෝ කියලා. ඒ කියන්නේ ගෘහස්ත විදිහට ඒකට සමහරක් වෙලට වතුර යන්න පුළුවන් ගෘහස්ත කැමරා වලට. අවුට්ඩෝ කැමරා ගොඩක් වෙලාවට හදන්නේ වතුර යන්නේ නැති වෙන්න. ඒ වගේ මේ කැමරා ඇතුළේට දූවිලි යන්නේ නැති වෙන්න. එළියට ආරක්ෂා සහිත වෙන විදිහට තමයි මේ කැමරා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට කැමරා තියෙනවා. දැන් මම ඔන්න අයිත් කාරණාවට බහිනවා. ඔයාගේ තැනට විදිහට කොහොමද මේ කැමරා ටික සෙට් කරගන්නේ කියලා. අංක එක තමයි නයිට් විෂන් කැමරාව හයි කරන්න, හයි කරනවා නම් ඇතුළට එළියට හයි කරන්න පුළුවන්. ගෙයක් ඇතුළට හයි කරනවා නම්, ඔෆිස් එකක් ඇතුළට හයි කරනවා නම් අපි ඒකට තෝරගන්න ඕන. ඔෆිස් එකක් ඇතුළට හයි කරනවා නම් එතනට තෝරගන්න නයිට් විෂන් කැමරා. ෆුල් කලර් කැමරා තෝරගන්න එපා. මොකද ඒක ගැටලුවක් වෙනවා. ලයිට් ඕෆ් කරන් පස්සේ ආලෝකය එන නිසා නේද? ආලෝකයක් එන නිසා ඒක රෑට ඉන්න කට්ටියට අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇතුළට හයි කරන හැම වෙලාවකම ෆුල් කලර් කැමරා හයි කරන්න එපා. ඇතුළට හයි කරන්න ඕන මොනවද? නයිට් විෂන් කැමරා. ඒ වගේම එළියට නයිට් විෂන් කැමරා හයි කරලා කිසි ගැටලුවක් නැහැ.
කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම එළියට ෆුල් කලර් කැමරා හයි කරත් කිසිම ගැටලුවක් නැහැ. මොකද එළිය කොහොමත් එළියට තියෙන්න බෑ. ලයිට් එකක් දාන්න අවශ්‍යත් නැහැ. හොඳට එළියක් තියෙනවා. අර ලයිට් එක තියෙන නිසා. ඒ වගේම තමයි පොඩි අවාසියක් තියෙනවා. හොරෙක් එහෙම ආවොත් එහෙම ග්‍රහණය වෙනවා ඒ කැමරා. මොකද ලයිට් එකක් තියෙන නිසා හොඳට පේනවා. ඒක කැමරාවක් කියලා. ඉතින් කැමරා ඩැමේජ් වීමේ සම්භාවිතාවක් තියෙනවා. නයිට් විෂන් එකේ ලයිට් එකක් නැහැනේ. ඒ නිසා වැඩිපුර ඇහැට ගැටෙන්නේ නැහැ. නමුත් එළියට තමයි අපි ෆුල් කලර් කැමරා හයි කරන්නේ. ඒක මතක තියාගන්න. ඕම් කැමරා හයි කරද්දී අවශ්‍ය වෙන දේවල් ටිකක් මම මේ කතා කරන්නේ. ඊගාට තමයි ඔඩියෝ කැමරා. ඔඩියෝ කැමරා ගොඩක් වෙලාවට හයි කරන්න ඕන ශබ්දවත් නැති තැන් වලට. ඒ කියන්නේ ඔයා දැන් පාරට ඔඩියෝ කැම් එකක් දැම්ම කියලා ගෝසාව වාහන යනවා නේද? මේ ඔක්කොම ගෝසාව වස්සේ ඒකේ ඔඩියෝ එක පැහැදිලි නැහැ. ඒ නිසා ඔඩියෝ කැමරා ඒ වගේ ස්ථාන වලට හයි කරන්න එපා. නිෂ්කලංක හැබැයි කවුරු හරි එද්දී ආරක්ෂිතව කතා කරන දෙයක් ඔබට අහන්න අවශ්‍ය නම් හැබැයි මේක ප්‍රයිවසියට සම්බන්ධ වෙන්න බෑ. ඔයා ඔෆිස් එකේ වෙන්න ඕන. ඔෆිස් එකේ කතා කරන දේවල් මොනවද? ඒ දේවල් වලට අපි ඔඩියෝ කැමරාවක් හයි කරන්නේ. ඒ වගේම තමයි මේ ඔඩියෝ කැමරා ගොඩක් වෙලාවට ප්‍රයිවට් ස්කෝල වලට හයි කරනවා. ඉතින් ළමයිගේ හැසිරීම ළමයි නේද අනවශ්‍ය වචන කියනවාද? ඒ දේවල් ගයිඩ් කරන්නත් මේ රෙකෝඩින් ගයිඩ් කරන්නත් මේ ඔඩියෝ කැමරා හයි කරනවා. ඉතින් මේවා හයි කරාට අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මේ කැමරාව තියෙන්න ඕන ගෝසාවක් නැති තැනක. එහෙම වුණොත් එහෙම මේ හඬ අපට ඇහෙන්නේ නැහැ. මොකද ළමේ කැමරාව ගාවට ඇවිල්ලා කතා කරන්නේ නැහැ නේ. ඈත තියෙන්නේ කැම් එක මුණක් පේන ફોકસ වෙන දුරකින් තියෙන්නේ. එතකොට මේ හැබැයි මේ ඒ ළමයින්ට වඩා ලොකු සද්දකින් යම් කිසි ගෝසාවක් ඇහෙනවා නම් ඉතින් අර ළමයාගේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. අර සවුන්ඩ් එක තමයි ලොකෝටම ඇහෙන්නේ. ඉතින් ඒවා මග හැරලා මේ ඔඩියෝ කැමරා හයි කරන්න ඕන. ඉතින් එතනදිත් ඔබට තේරෙන්නේ නැති කොහොමද ඔඩියෝ කැමරාව නියමිත ස්ථානයකට හයි කරලා හොඳම ප්‍රතිලාභයක් ලබා ගන්නෙ අන්න ඒ විදිහට. හරි. ඊගාව එක තමයි අංශක 360 රොටේට් කැමරා හයි කරන්නේ මොන වගේ ස්ථාන වලටද? මේ අංශක 360 කැමරා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි CCTV කැමරා. ඉතින් ඒ කැමරාවක නම් ලක්ෂ 3ක් විතර එනවා. ඉතින් ඒ කැමරාවේ රොටේට් කිරීම හැකියාවකුත් තියෙනවා. ඒ වගේම zoom කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ මේ DVR එකේ වීඩියෝ එක අපි zoom කරලා බලන එක නෙමෙයි. තේරුණාද? කැමරාවෙන්ම ලෙන්ස් එක තියෙනවා. ලෙන්ස් එකෙන් තමයි zoom කරන්නේ. ඉතින් මේ කැමරාවක ලක්ෂ 3ක් විතර එනවා. ඒ වගේම තියෙනවා phone controlling කැමරා. අපිට DVR එකක් නේද NVR එකක් කිසිම එකක් අවශ්‍ය නැහැ. අපිට පුළුවන් කෙලින්ම කැමරාවත් එක්ක සම්බන්ධ වෙන්න phone එකකින්. නේද? ෆෝන් එකේ සම්බන්ධ වෙන්න පුළුවන් චිප් එකක් දාලා හෝ ඐ තින් රොටේට් වෙනවා. රොටේට් කරලා බලන්නත් පුළුවන්. එහෙම කැමරා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ කැමරා වර්ග දෙක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ෆෝන් කන්ට්‍රෝලින් කැමරාව ගණන් අඩුයි. ඒ වගේම වොරන්ටි පීරියඩ් එකත් අඩුයි. හැබැයි මේ කැමරාවක් හයි කරද්දී මම මතක තියාගන්න ඕන කැමරාවට තියෙන ආරක්ෂාව ගොඩක් අඩුයි. මොකද කැමරාව හොරෙක් ගලවන ගියොත් රෙකෝඩින් තියෙන චිප් එකේ නේද? එතකොට චිප් එකයි කැමරාවේ දෙකම ඒ හොරා අරයි යනවා. එතකොට ඔයාට කැමරාව ගලවන් ගියේ කවුද කියලාවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. කැමරාවත් ඔයාට නැති වෙනවා. ඉතින් ඒ අනාරක්ෂිතභාවයේ ෆෝන් කන්ට්‍රෝලින් කැමරාව වල තියෙනවා. හැබැයි CCTV කැමරාව වල ඒක නැහැ. මොකද කැමරාව තියෙන ස්ථානේ නෙමෙයි රෙකෝඩින් තියෙන්නේ වෙනත් ස්ථානයක. ඒ නිසා කැමරාව ගලවන් ගියත් අපිට කවුද කියලා අඳුනා ගැනීම හැකියාවක් තියෙන නිසා. ඉතින් Wi-Fi කැමරා IP කැමරා ෆෝන් කන්ට්‍රෝලින් විදිහට එන එක තනි යූස් තනි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම device එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝන් එක විතරයි ඕන වෙන්නේ. ඒ වගේම CCTV කැමරා කියලා කියන්නේ පද්ධතිය. එතකොට වයරින් එන්න ඕන නැත්නම් Wi-Fi. එතකොට DVR එකක් තියෙන නැත්නම් NVR එකක් තියෙනවා නේද? Hard එකක් තියෙනවා. ඉතින් මේ දේවල් එක එකතු වෙන නිසා තමයි system එකක් කියලා කිව්වේ. හැබැයි අර phone controlling camera වගේ කෙලින්ම මේ දේවල් නැතුව අපිට phone එකකින් app එකකින් app එකක් මාර්ගෙන් අපිට අරක Wi-Fi වුණාට නැත්නම් IP වුණාට අපිට මේ කැමරාවට තනියෙන් add වෙන්න බෑ. ඉතින් මේ කැමරාව මං කිව්වනේ දැන් ලක්ෂ 3ක් විතර වෙනවා කියලා. නේද? ලක්ෂ 3ට වැඩි වෙන්නත් පුළුවන්. ඒ විශේෂාංග තව තවත් වැඩි දියුණු වෙද්දී ඒව ගණන් වැඩි වෙනවා. ඉතින් රොටේට් කැමරා සහ මේ zoom in zoom out කරන්න පුළුවන් කැමරා අපි හයි කරන්නේ මෙන්න මේ ස්ථාන වලට. ඔයා නිකමට හිතන්න. රොටේට් කැමරාව රොටේට් කරන්න පුළුවන් වුණොත් එහෙම ඒක අපි හිතමු මේ පැත්තට තියනවා කියලා. මේ පැත්ත රොටේට් වෙනවා. ඉතින් මේ පැත්ත විතරයි ફોકસ වෙන්නේ. ආය ඔයාට මැනුවල් මේක ફોકસ කරන්න ඕනේ මේ පැත්තට. නේද? එතකොට කවුරු හරි හිතනවා නම් අංශක 360 කැමරාව නේද? අපි හිතමු මේ විදිහට 360 විහිදෙනවා. මේ විදිහට විහිදෙනවා. ඉතින් මට මේ ටිකම මේකෙන් කව කරන්න පුළුවන් නේ කියලා හිතනවා. ඒක වැරදි.
මොකද ඔයා DVR එක ගාව පැය 24ම නැහැනේ. පැය 24 ඉඳලා ඔයා ඒක මේ සද්ද ඇහෙන ඇහෙන පැත්තට අවශ්‍ය පැත්තට තප්පරින් තප්පර කරක් කරගෙන ඉන්නවද? නැහැ. ඔයා ඒ කැමරාව තියලා පැත්තකට වෙලා ඉන්නවා. එතකොට මේ කැමරාව මේ අතර හැරිලා තිබුණොත් ඒ පැත්ත රෙකෝඩින් විතරයි තියෙන්නේ. මේ පැත්ත රෙකෝඩින් අහුවෙන්නේ නැහැ. අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. තවත් කැමරා වර්ගයක් තියෙනවා. මේ අපිට පුළුවන් ඒක හැන්ඩල් එකක් හයි කරන්න යටි මෝටරයක් එක මේ මේ විදිහට හිමීට කැමරාව කරකිනවා මේ විදිහට. මේ විදිහට කැමරාව කරකිනවා. ඉතින් ඒකත් හොඳයි කියලා කට්ටිය හයි කරගන්නවා. ඒකත් වැරදි වැඩක්. මොකද මේ කැමරාව මේ පැත්තට යද්දි මේ පැත්තෙන් එකිනෙකට පයින්න පුළුවන්. මේ පැත්තට කැමරාව යද්දි මේ පැත්තෙන් පයින්න පුළුවන්. බැයිද පයින්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවට සල්ලි වේදම් කරන්න එපා. ඔබගේ අවශ්‍යතාවය ඊට වෙන්නේ නැහැ. එතරම්දි සිදු වෙන්නේ ඔබේ අවශ්‍යතාවය නෙමෙයි ඔබට පාඩුව. ඒ නිසා අනිවාර්යයෙන්ම 360 තියෙනවා නම් ඒකට කැමරා දෙකක් හයි කරන්න. රොටේට් වෙන කැමරා හයි කරන්න අවශ්‍යතාවයක් නැහැ. කැමරා දෙකක් හයි කරන්න ඒක ස්ථිරවම එකම පැත්තකට හැරිලා තියෙයි. ඒ වගේම කැමරා දෙකක් තියෙන නිසා ඒ කෝණෙන් අංශක 5ක් 55ක් වගේ එක කැමරාවකින් ફોකස් එක යනවා. ඉතින් ඒ වගේ කැමරා දෙකක් ගැහුවොත් එහෙම නැත්නම් තුනක් ගැහුවොත් එහෙම අපිට ස්ථිරවම කන්ට්‍රෝල් එකකින් තොරව ඒ කැමරාවල වෙනෙන්ම ෆුටේජස් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ PDZ කැමරා හයි කරන්නේ මෙන්න මේ වගේ ස්ථානවලට. ඔයාගේ ගෙදරට නෙමෙයි. ඔයාගේ ඔෆිස් එකට නෙමෙයි. මේවා හයි කරන්නේ. මොකද එතන සිකියුරිටි කෙනෙක් නැහැ. ආ ෆෝන් අපි PDZ කැමරා හයි කරන්නේ කන්ට්‍රෝලින් කරන්න සිකියුරිටි කෙනෙක් ඉන්නවනම් විතරයි. තේරෙනවද? කන්ට්‍රෝලින් කරන්න සිකියුරිටි කෙනෙක් ඉන්නවනම් විතරයි zoom in zoom out කරන්න rotate කරන්න කෙනෙක් ළඟ කෙනෙක් ඩියුටියට ඉන්නවනම් විතරයි අපි මේ කැමරා ඒ ස්ථානට හයි කරන්නේ. සමහරකට සේප්ුවක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට පොලිසිය ඒ වගේ කැමරා හයි කරලා තිනවා පාරේ. ඒක හැමතිස්සෙම පැය 24ම යම් කිසි පුද්ගලෙක් ඉන්නවා ඉතන. ඉඳලා තමයි කවුරු හරි කෙනෙක් එහෙ මෙහෙ යනවනම් එයාව zoom කරලා මූණ අඳුර ගන්නවා, ෆොටෝ එකක් ගහ ගන්නවා නේද? ඒ විතරක් නෙමේ එයා තවත් පැත්තකට යනවා, ඒක රොටේට් කරලා ඒක බලනවා. ඉතින් ඒ වගේ දෙයක් කරන්න තමයි මේ රොටේට් කැමරා හයි කරන්නේ. ලක්ෂ 3ක් විතර වියදම් කරලා ඔයා ඒ කැම් එකක් ගැහුවට ඔයාට ප්‍රතිලාභයක් එන්නේ නැහැ නේද? ඔබ එතන නැත්තම් තියෙන පැත්තට හැරිලා තියෙන zoom in වෙලාද out වෙලාද ඒ විදිහට මේක රෙකෝඩින් එක දී. ඔයා ඒක හැමතිස්සෙම ફોකස් කරන්නේ නැහැ, බලන්නේ නැහැ. ඉතින් ඒක අවශ්‍යයි. ඒ කැමරාවක් ඔයා හයි කරගත්තොත් එහෙම ඔයාට පුළුවන් සමහරක් වලට මේ ලක්ෂ 3ට කැමරා 16ක් වගේ හයි කරගන්න. නේද? කැමරා 16ක් වගේ හයි කරගන්න හැකියාවක් තියෙනවා. අයත් මම ඒ ගැන පැහැදිලි කරන මේ පස්වෙනි කාරණාව ගැන. පළවෙනි එක තමයි night vision. Night vision කැමරා හයි කරනවා නම් හයි කරන්න ඕන ඇතුළට එළියට හයි කරන්නත් හැකියාවක් තියෙනවා. ගොඩක් දුරට ගැලපෙන්නේ ඇතුළට. එතකොට night vision කැමරායි full color කැමරායි කවලමේ හයි කරනවා නම් night vision කැමරාගේ ඇතුළට හයි කරනවා. full color කැමරා ගැලපෙන්නේ එළියට. ඉතින් එළියට full color කැමරා හයි කරන්න පුළුවන්. දෙක මාරුවෙන් හයි කරනවා නම් ඇතුළට night vision දාලා එළියට full color දාන්න පුළුවන්. පැහැදිලි? පැහැදිලි නේද? එතකොට full color and night vision හයි කරන්නේ කොහොමද කියලා. ඒ විදිහට තමයි තෝරගන්නේ. ඊගාව එක තමයි audio කැමරා මම කිව්වා. ගෝසාව නොවන තැන් ස්ථානවල තමයි හයි කරන්න ඕන. අනිත් තැන් වලට හයි කරන්න එපා. කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඕඩිය එක වට පැහැදිලිව අහගන්න බැරි වෙන්න පුළුවන්. ඊගාව එක තමයි අංශක 360 ගොඩක් වෙලාවට PDZ cam zoom in zoom out තියෙනවා එකේ. ඉතින් ඒ කැමරා හයි කරන්නේ කෙනෙක් පැය 24 මේ කැමරාව control කරන්න ඉන්නවා නම් විතරයි PDZ cam එකක් හයි කරන්නේ. එහෙම නැත්නම් කැමරා ප්‍රමාණය වැඩි කරලා ඔයාලට වැඩි වාසියක් ගන්න පුළුවන් ඔබ වියදම් කරන මුදලට. ඉතින් මෙන්න මේ දේවල් තමයි කැමරා ඔබ මිලදී ගන්නවා නම් ඒ කැමරා හයි කරන ස්ථානෙ දිහා බලලා ඔබ කැමරා තෝරගද්දී බලන්න ඕන සිද්ධාන්ත ටික. මම ආපහු මුලින් ඉඳලා එක මේක දෙක මේක කියලා පැහැදිලි කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක දික් වෙනවා. එහෙනම් ඔයාලට පැහැදිලි ඇති වැඩේ කොහොමද කරන්න කියලා. ගොඩක් දවසකින් අපි හම්බුනේ මම හිතන්නේ මාසයකමාරකින් වගේ අප්ලෝඩ් කරේ වීඩියෝ එකක්. ඉතින් අපේ ආයතනයේ මේ දවස්වල වැඩ ගොඩක් අධිකයි. CCTV කැමරා කෝසස් යනවා. ඉතින් ඒ නිසා අපි බොහොම කාර්ය බහුලයි. ඒ අතරේ තමයි මම මේ වීඩියෝ එකක් කරේ. ගොඩක් කට්ටිය හදපුවා වීඩියෝ දාන්න නැති කියලා වීඩියෝ දානවා. වීඩියෝ දාලා තියෙනවා 200 ගාණක් CCTV කැමරාවටම අදාළව. ඒක බලන්න. මෙන්න අදත් වීඩියෝ එකක් දැම්මා. ඒ වගේම මේ වීඩියෝ එක කරද්දි මම කිව්වා යම් කිසි වීඩියෝ කාඩ් කීපයක් එකේ කියලා ඒව අනිවාර්යයෙන්ම බලන්න. ඒ ටික බලලා ටෙක්නීෂියන්ලා මම අර කියපු දේවල් කරන්න එපා. කස්ටමර්ස්ලාට හොඳට පැහැදිලි කරන්න. ඒ වගේම තමයි කස්ටමර්ස්ලා මේක අහනවනම් ඒ කට්ටිය ඒ විදිහටම ඒවා පාවිච්චි කරලා හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න. ඒ වගේම ආයතන කස්ටමර්ස්ලාට අනිවාර්යයෙන්ම බඩු විකුණන්න ඇඟේ ගහන එකම කරන්න එපා. ඒ දේවල් පැහැදිලි කළා. එයාගේ අවශ්‍යතාවය තේරුම් අරන්ම ඒ කැමරා ටික සේල් කරන්න. ඉතින් ඒ දේවල් තමයි හැමෝටම මතක් කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට ෂෙයා කරන දැනුම හැමෝටම අපි ලබා දෙමු. මමත් කරන්නේ ඒක, ඔයත් ඒක කරන්න පුළුවන්. කිසියම් හෝ උදව්වක් කරන්න පුළුවන් වීඩියෝ එක ෂෙයා කරලා.
ඉතින් ඒ දෙත් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් කෙනෙක් නම් බෙල් අයිකන් එක ක්ලික් කරන් මේ වගේ වීඩියෝ ඔබට ගෙන්න ගන්න අවශ්‍ය නම් ඔයාගේ ෆෝන් එකට නැත්නම් කම්පියුටරේට හරි ඉතින් මේ විදිහට අද දවසේ වීඩියෝ එක අපි නිමා කරනවා ඔයාලා ඔක්කොටම සුබ දවසක් ආයුබෝවන්